मैं उत्तम वो पराभव सूत्र देशनावे तुम विनी गाता रत्ने तमाय अपि साक्षात्कार करमि इति ए गाता रत्ने संधान वन निद्दासीली सभासीली केन में कारणा देख अभी हम प्रमाण साक्षात्कार कर ले वर कला अनुत्ताता च यो नरो केन कारणावे ने अनुत्ताता केन कारणाव अपने साक्षात्कार करने तीन वाई तनिंग हाथ है हिमनं अनुत्तिता अनुत्ताता नतं अनुत्तिता केल क्या नहीं ऐ मन कारणाव द में विग्रह कर लेती है इन्हें तो में अनुत्ताता केल क्या नहीं वीर्य ने केल कर वीर्य ने केन कारणाव विस्तर करने कोटे මෙතන විශේෂයෙන් සඳහන් කරනවා ඉරියව්ව මාරු කරන්න තරම් වීරියක් නැහැ අලසයි කියන එක අලස බවත් මීට සමානව තමයි කියන්නේ නමුත් අලසයි කියන කාරණාවම නෙමෙයි අනුත්තාතා කියලා කියන්නේ වීරිය මාරු කරන්න නැත්නම් ඉරියව්ව මාරු කරන්න තරම් වීරියක් නැහැ ඒක මොන ඉරියව්ව මාරු කරන්නද लेकिन आप ही हेमोम लग तीन कारण आवा हैटी ऐसा मैं बैठे हैं समाहरण विलावटे किन्हें निदागने हैं एम नेतं वाड़ी लाइन पावतन के हेतु लाइन मेवा के आप ही पावतन नो एक इरिया होती है ना वन इन तो नहीं आप ही टे ये इरिया वाली मिदिला කරන්න තව බොහෝම වැඩ තියෙනවා ආන් ඒ යම් යම් කලයුතු කාර්යයන් එළඹිලා තියෙන වෙලාවල් වල ඒ කාර්යයට යෙදෙන්න තමන් ඉන්න ඉරියව්ව මාරු කරන්න වීරියක් නැහැ කියන එකයි මේ අනුත්තාතා කියලා කියන්නේ එහෙම නැත්නම් උදාහරණයක් සඳහන් කළොත් අපි තව අපි කියමු ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා දරුවෙක් දැන් පාසල් යන වෙලාව හරි උදේ පාන්දර අවදි වෙන්න ඕනේ මුහුණ කඩ සෝදගෙන පොත්පත් ටික පිළියෙල කරගෙන අවශ්‍ය අනික් සියල්ල සූදානම් කරගෙන උදේ ආහාර අනුභව කරලා බස් එකට පාසල් යන වෙනත් වාහනයකට යන්න වෙලාව එළඹෙමින් තියෙනවා නමුත් මේ පාන්දර අවදි වෙන්න තියෙන අකමැත්ත නිදි සුවයට තියෙන කැමැත්ත ඒ දිගෑරිලා ඉන්න ඉරියව්වට තියෙන බලවත් කැමැත්ත නිසා නැගිටින්න තියෙන අකමැත්ත තව ටිකක් ඉඳලා නැගිටිනවා තව ටිකක් ඉඳලා නැගිටිනවා එහෙම හිතන අය ඉන්නවා මේ මිදිහට කල්පනා කර කර ටික 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 කාලය මගහැර මගහැර ඉඳලා අන්තිමට අවදි වෙලා බොහොම හදිස්සියෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණහම සමහර පොත් අමතක වෙනවා. පෑන් පැන්සල් ගන්න බැරි වෙනවා. උදේ ආහාර ගන්න වෙලාවක් නැතුව යනවා. ඇඳුම මැද ගන්න කාලය මදි වෙනවා. හිස පීර ගන්න කල් මදි වෙනවා. मेवागे बहु देव अत पशु असार्थक उदय अवधि वतकरण भिक्षुन्वहांस मे निधि लोभ विला मे इन इव मारुकरण अकमेकार दिन विला बुद्ध वतकरण මලුපෙත් මං අමදින්න තියෙනවා දානශාලාවේ වත කරන්න තියෙනවා බුද්ධ වන්දනාව කරන්න තියෙනවා මේ ආදී උදේ කළ යුතු විශේෂ වත් පිළිවෙත් හුඟක් තියෙනවා නමුත් මේ ඉරියව්වට තියෙන කැමැත්ත නිසා මේ වත් පිළිවෙත් Tamangen මගේ ඇරෙනවා
ඒ නිසා ගිහි පැවිදි දෙගොල්ලටම මෙලව පරිහානියට හේතුව එතන තියෙනවා. පිරිසක් එකතු වෙලා යම් තැනක වාඩි වෙලා කතා බහ කර කර ඉන්නවා. කතා බහ කර කර ඉන්නකොට තමන්ට ඉදිරියේ අද දවසේ කළ යුතු තව වැඩ හුඟක් තියෙන බව දන්නවා. නමුත් ඒ බව දැන දැන තව ටිකක් ඉඳලා යමු. වෙලාව බලනවා. තව විනාඩි 5ක් ඉඳලා යමු. ආන් ඒ විදිහට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මාරු කරන්න තියෙන අකමැත්ත, පිරිස සමග කාලය ගත කරන්න තියෙන කැමැත්ත, ආන් ඒ නිසා තමන්ගේ දෙලව ජීවිතේම අභිවෘද්ධිය සඳහා කරගන්න තියෙන කටයුතු අතපහ වෙනවා. නිසි වේලාවට නියමාකාරයෙන් ඒ කටයුතු සම්පූර්ණ කරන්න යෙදෙන්න තියෙන කාලය මග අරගත්න එක තමයි මේ අනුත්පිතා කියලා කියන්නේ. අනුත්තාතා චයෝ නර කියලා සඳහන් කරලා තියෙන්නේ මේ කාරණා. අලසෝ කෝද පඤ්ඤාමි, අලසයා කම්මැලියා නිරන්තරයෙන් කේන්ති ගන්න. අලසයන්ට හරියට කේන්තියම බොහොම කම්මැලිකමින්ම තමයි හැම වෙලාවෙම කාලේ ගෙවන්නේ. නමුත් කළ යුතු අහවල් අහවල් වැඩ කරලා නෑ කියලා කියහම ඒකටත් තරහ යනවා. විශේෂයෙන් පින්නතුනේ මේ අලසකම නිසා තමන්ට මෙලවත් බොහෝ දේවල් අහිමි වෙනවා. පරලවත් සුගති සංඛ්‍යාත සැපය අහිමි වෙනවා. ඒකට කියන්නේ මෙලව පිරිහෙනවා, පරලව පිරිහෙනවා. අලස බව පිළිබඳව බොහෝ කරුණු ධර්මදේශනාවල් වලින් අපේ පින්නතුන් ඉගෙනගෙන අනුත්හාතා කියන කාරණාව විස්තර කළා වගේම මේ අලස බව පිළිබඳව සඳහන් කරන කොට විශේෂයෙන් සිහිපත් කළ යුත්තේ අලසයත් බොහෝ දේ අතපව කරගන්න කෙනෙක්. මෙලොව පරලොව දෙකම පිරිහිනවා කියලා අපි සඳහන් කළා. ඉගෙන ගන්න කටයුතු, ගොවි තැන්පත් කටයුතු, රැකී රස්සා කටයුතු, මේ ආදී එදිනෙදා කරන හැමදේම අලසකම නිසා අතපහ වෙනවා, ප්‍රමාදයටපත් වෙනවා. අලසයා බොහොම ප්‍රමාදයි. නමුත් බුදුදහමේ නම් අගේ කොට වදාළේ අප්‍රමාදය. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට කරන්න තියෙන ලොකුම පින්කම අප්‍රමාදී බව. ඒ කොහොමද අප්‍රමාදී බව ලොකුම පින්කම කියලා කියන්නේ? දෙලව අභිවෘද්ධිය සඳහා කළ යුතු හැම කාරණාවක් වෙනුවෙන්ම අපි වීරිය වඩන්න ඕන, ඉක්මන් වෙන්න ඕන, වහවහා යෙදෙන්න ඕන, නොපමාව කටයුතු කරන්න ඕන. අද කළ යුතු දේ අදම කරන්න ඕන, දැන් කළ යුතු දේ දැම්ම කරන්න ඕන. එහෙම නැති වුනහම වැඩ ගොඩ ගැහෙනවා. හෙට කරනවා කියලා හිතුවට කවුද දන්නේ හිත කරන්න අවස්ථාව එයිද කියලා. විවිධ හේතු ඉදිරිපත් කරන අලසය, අලසකම නිසා පුංචි වේදනාව මහ ලොකුවට මවාපානවා. හිසේ කැක්කුමයි කියලා කියනවා, බඩේ කැක්කුමයි කියලා කියනවා, වෙනත් ආබාධයක් මතක් කරනවා. ඉන්නතුනි ඒ දේවල් ලෙඩද කියලා හිතලා බැලුවොත් මේ හුඟක් දෙනා ගාව තියෙන කාරණා. හිසක කියනවා කියලා නිදියනවා, බඩරි දෙනවා කියලා නිදියනවා. මම එකයි සඳහන් කළේ ඒක ලෙඩක්ද කියලා. යම් වේදනාවක් තදේට දැනෙන මොහොතක් තියෙන්න පුළුවන්. නමුත් ඉතා සුළු අවස්ථාවක් ඒ විදිහට ප්‍රමාද වෙන්න යොදාගත්තු. මොකද පින්නතුනි මේ කයට මීට වඩා බලවත් රෝග හැදෙනවානේ.
දැන් මේ හිසක කියනවා වගේද පිළිකාවක් ඇති වුණා. අතක් පයක් ගැලුණා. ඇහක් ගැලවිලා ඊට තවත් හිතාගන්න බැරි දරුණු රෝගාබාධ කොච්චර තියෙනවද? ජීවිත කාලෙම ඇවිද ගන්න බැරුව ගියේ. මානසික නිරෝගී බව නැතුව ගියේ. මේ වාගේ අපහසුතා බොහෝම තියෙනවා. එළඹෙන්න ඉතාම දුක්ඛදායක දරුණු වේදනා සහිත ලෙඩ රෝග අනාගතයේ එළඹෙන්න තියෙනවා. එතකොට එදාටත් අපිට එක්කෙන් වෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් අද මේ වාගේ සුළු කරුණු නිසා අපි ප්‍රමාදයට පත් වෙන්න ගත්තොත් අපිට මෙලව දිනුවකුත් නෑ, පරලෝ දිනුවකුත් නෑ. අනික මේ අලස පුද්ගලයන්ට යම් යම් කාර්යයන් තමන් කළ යුතු දේවල් කරලා නැහැ කියලා කියහම හරියට තරහ යනවා. අලසය හඳුනගන්න හරි ලේසි, වහා කිපෙනවා. අර සඳහන් කරනවානේ රතය මුලින්ම පේන්නේ කොඩියක් වගේ. මේ සඳහන් කරන්නේ එදා තිබුණ කරත්ත වගේ දේවල්. තවත් මේක හැම දෙයක්ම පොදුවේ අරගෙන සඳහන් කරනවා. රතේ මුලින්ම පේන කොඩියක් වගේ. ගින්න හඳුනාගන්නේ දුම නිසා. එතකොට අලසය හඳුනාගන්නේ කොහොමද? අලසය හඳුනාගන්නේ කේන්තිය නිසා. අලසයට හරියට කේන්තිය. පින්නතනි සඳහන් කරනවා. අලසෝ කෝධ පඤ්ඤාන. ක්‍රෝධ කරන්නත් ඒ වගේ අලසයටත් කේන්ති යනවා. ඒතකොට කේන්තියටත් හේතු දක්වලා තියෙනවා. කේන්ති ගියහම කොහොමද? කේන්ති ගියහම සමහර කෙනෙක් කියන්නේ ඕනෙම නෑ කියලා. හරියට නිකන් වණයක් වගේ. ඒ වණයක් කියලා කිව්වොත් තුවාලයක් වගේ කියලා. තුවාලයක් කොහොමද? පෑරුණ ගමන් ලේන. පෑරුණ ගමන් එක්ක සැර වෙනවා. එහෙම නැත්තම් දුගඳ හමනවා. අන් ඒ වගේ අලසයත් බොහොම ඉක්මනට කේන්ති ගන්නවා. අලස බව නිසා මේ හැම පැත්තෙම පිරිනවා. පින්නතුනි අර ජාතක පාලියේ තියෙනවා වාරණ කියලා ජාතක කතාව. මේ අලසකමට හොඳ කාරණාවක් පැහැදිලි කරනවා. දිසාපාමොක් ආචාර්යවරයා ළඟ විශාල ශිෂ්‍ය පිරිසක් ඉගෙන ගත්තා. එක දවසක් දිසාපාමොක් ආචාර්යවරයා තමන්ගේ ශිෂ්‍යයන්ට කතා කරලා කියනවා දර හොයන්න ඕන කියලා. එතන මේ විශාල පිරිසකට උයන්න එපා. ඒ නිසා හැමෝම එකතු වෙලා දර ටිකක් හොයන. වරණ ජාතකයේ තියෙන මේ සියලු දෙනාම දර හොයන්නේ ශිෂ්‍යෝ. එතන ඉන්නවා හරි කම්මැලි පුද්ගලයෙක්. කැලේට ගියාට පස්සේ මේ පුද්ගලයා දැක්ක පොළ හැලුණු ලුණු වරණ ගහක් තියෙනවා. දැන් ඔහුගේ කල්පනාව මේක මැරිච්ච දර ගහක්. මැරුණ ගහක්. දැන් ගහේ ඕන තරම් දර තියෙනවා. මට මේ ගහෙන්ම මට අවශ්‍ය දර ප්‍රමාණය සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් කැලේ හොය හොය දර ඇවිදින්න හොයන් දර හොය හොය ඇවිදින්න අවශ්‍ය නැහැ. ඒ නිසා ටිකක් නිදාගෙන ඉඳලා මේ ගහෙන් දර කඩාගෙන යනවා කියලා හිතලා ඔහු නිදාගත්තා. අනිත් ශිෂ්‍යයෝ කැලේ හැමතැනම ඇවිදලා හැමෝම දර මිටියේ බැඳගෙන ඒවත් අරන් යනකොට මේ පුද්ගලයා තාමත් නිදි. ඒ නිසා ඔහුට ඇහැරෙව්වා. ඇහැරවල තමන් යන බව සඳහන් කළා. තවත් ටිකක් වෙලා ආලසව ඉඳලා දර කඩන්න කියලා ඉක්මනට ලුණු වරණ ගහට නැගලා අර
කොළ නැති ලුණු වරණ අතු කඩන් ඇදලා ගන්නකොට හදිස්සියේ නේද එකක් වැදුනේ ඇහි. ඇහිලා ඇනිලා ඇහැ හිල්ලුණා. දැන් එක අතකින් ඇහැ වහගෙන අනික් අතින් දර කැඩුවා. ඇහේ වේදනාවක් දරන්න බැරි තරම්. කොහොම හරි දරමිටියක් බැන්දා. ඔක්කොම අමුදර. දරමිටියක් බැඳගෙන ඔකත් කරේ තියාගෙන ගිහිල්ලා. අනි ශිෂ්‍යෝ දර දාපු තැන දර උඩින් දැම්මා මේක. එදා දවල් වෙනත් ගමකින් ආපු පිරිසක් දිසාපාමක ආචාර්යවරයාට ආරාධනාවක් දීලා තිබුණා. බ්‍රාහ්මණවරු කැඳවගෙන කරන්න ඕනේ යාගයක් තියෙනවා. ඒ නිසා අපිට දානයක් දෙන්න ඕනේ. ගුරු ගෙදරින් පිරිසක් එවන්න කියලා. බ්‍රාහ්මණ තරුණිය වැඩිපුර ඉන්නේ. ගුරුවරයා ආරාධනාව බාරගත්තා. හවස ශිෂ්‍යයන්ට කතා කරලා කිව්වා අහවල් ගමේ දක්ෂිණාවක් බාරගන්න යම් කටයුත්තකට අපිට යන්න වෙලා තියෙනවා. උදේ පාන්දරම පිටත් වෙන්න ඕනේ. බඩගින්න යන්න බෑ. ඒ නිසා උදේම හැමෝම කැඳවලඳලා පිටත් වෙන්න කියලා. සියලු දෙනාම ඒ කාරණාව පිළි අරගෙන දිසාපාමුක් ආචාර්යවරයාගේ මාලිගාවේ කෑම හදන කාන්තාවට කතා කළා. කතා කරලා කිව්වා උදේ මේ වෙලාවට අපිට කැඳක් පිළියෙල කරලා දෙන්න ඕනේ. ඇය හා කිව්වා. ඇය පාන්දරම අවදි වුණා. කැඳ පිළියෙල කරන්න සියල්ල සූදානම් කරලා ලිපපත්තු කරන්න දරගොඩ ගාවට ගියා දරගන්න. එදා අර කම්මැලි පුද්ගලයා දර කඩාගෙන ඇවිල්ලා දරමිටියේ දාලා තිබුණේ අර අනික් දරමිටි උඩ. ඇය ගත්තා උඩින්ම තිබුණ දරමිටිය. එයින් දරගෙනල්ලා ලිප දල්වන්න උත්සාහ කළා උත්සාහ කළා උත්සාහ කළා. ලිප මොලව ගන්න බැරි ගියා. ඒ කොච්චර පිම්බත් ඇවිලෙන්නේ නැහැ. මොකද අමු ලුණු වරණ දර තියෙනවා. මද කරුවලේ ඇය මේවා අමුයි කියලා දැක්කෙත් නැහැ. ඉතින් નિયમિત වෙලාව වෙනකොට කැඳ ටික උයන ඉවර කරන්න බැරි වුණා. දවල් වුණා. ශිෂ්‍යෝ තීරණය කළා මේ ගමන දැන් ගිහින්න වැඩක් නෑ. මේ නිසා ඉතින් නෑයි කියලා. දිසාපාමක ආචාර්යවරයා ඒ ගමනට පිටත් කරපු ශිෂ්‍යෝ තාම ගිහිල්ලා නැති බව දැනගෙන ඒ අයට කතා කරලා ඇහුවා දරුවනි ඇයි ප්‍රමාද? ඇයි ගියේ නැත්තේ? මේයි කියන ආචාර්යතුමනි දවල් වුණා. අපි එහිඳ ගමන අත්හැරලා දැම්මා. මොකද්ද ප්‍රමාද වෙන්න හේතුව? ආචාර්යතුමනි කැඳ ටික හදන්න පරක්කුයි. හේතුව සඳහන් කළා ඊයේ දර ගේන්න යනකොට කම්මැලි පුද්ගලෙක් අපි එක ගියානේ. ඔව් ගිහිල්ලා කැලෑවි නිදාගත්තා. අපි හැමෝම දර කඩාගෙන ආවට පස්සේ ඔහු අමු දරගොඩක් බැඳගෙන ඇවිල්ලා ඒක දරගොඩ උඩ දාලා කැඳ හදන තැනැත්තිය උදේම ගිහිල්ලා තියෙන්නේ අර ගිහිල්ලා අරන් තියෙන්නේ අමු දරමිටිය. ඇයට ලිප දල්ව ගන්න අපහසු වෙච්ච නිසා කැඳ හදන්න පරක්කු වුණ ආචාර්යතුමනි. කම්මැලි එක්ක කටයුතු කරපු නිසා තම තමන්ට එළඹිලා තිබුණ කටයුතු හුඟක් ප්‍රමාදයි. එක කම්මැලි නිසා බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. දානේ බාරගත් ආචාර්යතුමා පිරිසට දානිට යන්න බැරි වුණා. දාන පිළිල කරන පිරිසේ වඩි කියලා බලාපොරොත්තු වෙන. ඒ අය බොහෝ ආහාර පාන පිළියෙල කරගෙන. නමුත් කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ. එක අලසේ නිසා අනිත් සියලු දෙනාටම බොහෝසේ පාඩුයි. දිසාපාමක ආචාර්යවරයා අවවාද කළා. මෙවන් අලසයන් සමග කටයුතු කිරීම තුළ හැම කෙනෙකුටම බාධාව පාඩු වී කරදරවලට මුහුණ දෙන්න වී නොයෙක් වර සිද්ධ වෙනවා. අන් ඒ නිසා අලස බව
මෙලොව පරලොව දෙකේම දියුණුවට අනර්ථකාරී කාර්යයක් හැටියට දක්වලා තියෙනවා. ක්‍රෝධය අලසයාට මෙනි කේන් තියනවා කියලා කිව්වේ. එනතුනි මේ ක්‍රෝධය සත්වයාගේ සුගති ගමනට කොයි තරම්නම් බාධා පමුණුවනවාද? ධර්මයේ තුලින් ඕන තරම් අහලා තියෙනවා. අලසයන්ට විතරක්ම නෙමෙයි කේන්තියන්නේ. කෙසේ වෙතත් මෙතන කතා කරන්නේ කේන්තිය පිළිබඳව. දේශය තමාව පැහැරගන්න. දේශයේ බරපතල අකුසලයක් නේ. ධර්මයේ සඳහන් කළ ඊටා බරපතල අකුසල කර්මයක් දේශය. දේශ සහගත පුද්ගලයා සමහර වෙලාවට මහා බරපතල අකුසල් කරගන්නවා. ඒ කේන්තිය පාලනය කරගන්න බැරි නිසා. ස්වභාවයෙන්ම දේශේ පාපයක්. එතකොට ඒක පාලනය කරගන්න බැරි වෙච්චාම ඔහු වචන වලින් අතින් පයින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙමනේ පැහැදිලි කරන්නේ. ඉස්සරලම කේන්ති ඇති වෙනවා. ටික ටික ඉවස ඉවස ඉන්නවා. ඉවසේ ඉවසීමේ සීමාව ඉක්ම යන්නේ. ඔහුගේ කටින් මුමුණනවා. ඒකෙන් අන්නයිට බයිනවා. හැබැයි ඇහෙන්නේ නැහැ ඒක. කටින් මුමුණනවා. වටපිට බලනවා. පොල්ලක් ගන්නවා. පද ස්තර පරුස වචන වලින් බලනවා. ඊට පස්සේ පහර දෙන්න පොල්ල ඔසවනවා. පහර දෙන්නේ ඉස්සල්ල බැනලා හිටියා. දැන් දණ්ඩක් අරගෙන දණ්ඩ ඔසවනවා. තවත් කේන්ති වැඩි වෙච්චාම ඒ දණ්ඩෙන් පහර දෙනවා. පහර දුන්නහම ඔහු කාටද පහර දීලා තියෙන්නේ? සමහරලාට මවට පහර වෙදිලා තියෙන්න පුළුවන්. පියාණන්ට පහර වෙදිලා තියෙන්න පුළුවන්. තවත් ගරු කටයුතු පුද්ගලයෙකුට, වැඩිහිටි මිත්තණියෙකුට, සීයෙකුට පහර වෙදිලා තියෙන්න පුළුවන්. තමන්ගේ ගුරුවරයෙක් එතන ඉන්න පුළුවන්. නමුත් කේන්තිය නිසා වෙන්නේ මොකක්ද කියලා Tamante තේරුන්නේ නැහැ. සමහර අය දරුණු අපරාධ කරලා කියන්නේ කේන්ති මට්ටමට මට තේරුන්නේ නැහැ මොකවත්. මට උන්න හිටිය තෙන් අමතක වුණා. මං කලේ මොනවද කියලා මටවත් තේරෙන්නේ නැහැ. පස්සේ එහෙම කී කිය පසුතැවෙන අය ඕන තරම් ඉන්නවා. නමුත් දේශයේ හරි භයානක කුසල කර්මයක්. පිළිතුරු එක පැහැදිලි කරන්න උදාහරණ රාශියක් පෙන්වලා තියෙනවා. එකක් තමයි සේරි වාණිජ ජාතකය. ඔබ හොඳට දන්න ජාතක කතාවක්. අපේ මහ බෝසතාණන් වහන්සේ වලලු වෙලින් දෙකේටි ඉපදිලා හිටියා. ජීවිකා වෘත්තිය හැටියට කෙරුවේ වලලු වෙළඳනේ වෙළඳාම් කරන එක. නම කච්චපුත. තවත් වෙළෙන්දෙක් හිටියා. ඒ වෙළෙන්දගේ නම සේරි වාණිජය. මේ වෙළෙන්ද දෙන්නම ගඟෙන් එතර වෙලා එක්තරා ප්‍රදේශයක වෙළඳාම යනකොට මේ දෙන්න ප්‍රදේශයේ වීථි බෙදාගෙන තිබුණා. මේ වීථියේ හැමදාම තමන් යනවා. මේක වීදියේක ඊටාම දුප්පත් සිටු පවුලක් හිටියා. ඒගොල්ලෝ සිටුවරු හරි ධනවත්. හැබැයි දැන් දුප්පත් වෙලා. සිටු පවුලේ බොහෝ සමාජිකයෝ නැහැ. වයසක කාන්තාවක් ඉන්නවා. ඒ වයසක කාන්තාවට මිත්තණියක් ඉන්නවා. ඒ වයසක කාන්තාවට ලාබාල මිනිබිරියක් ඉන්නවා. මිත්තණියක් නෙමෙයි පින්නතනේ මිනිබිරියක් ඉන්නවා. මේ මිනිබිරිය මිත්තණිය එක තමයි ඉන්නේ.
ඉතින් මේගොල්ලෝ දැන් හරි දුප්පත්. නමුත් මේ මිනිබිරිය ටිකෙන් ටික තරුණ වයසට එනවා. ඇය හරි ආසයි අඳින්න වගේම පළඳින්න. එක දවසක් මිත්තණියට ගිහිල්ලා කියනවා අර වලලු වෙලෙන්ඩගින් මට වලලු ටිකක් අරන් දෙන්න කියලා. මිත්තණිය කියන දුවේ දුප්පත් අපි කොහොමද වලලු ගන්නේ? වලලු ගන්න කෝ අපට සල්ලි? ඇයි කියනවා මේ තලිය තලියක් ගෙනල්ලා පෙන්නලා කියන මේ තලිය ඒ වෙලෙන්ඩට දීලා ගැලපෙන මුදලකට අපි වලලු ගමු. මිත්තණිය කතා කළා වෙලෙන්ඩට. කතා කළා කියනවා ස්වාමීනි මේ අහිංසක දැරිය වලලු ඉල්ලලා කරදර කරනවා. මට ඇයට වලලු වරන් දෙන්න තරම් වත්කමක් නැහැ. පුළුහන්නම් යන්තමකින් හරි දෙයක් ඇයට දීලා යන්න කියලා. ඒ වෙනුවට මේ තලිය ගන්න කියලා. ඔහු තලිය අතට අරගත්තා. ඒ තලිය බරයි. ඉදිකටුවක් අරගෙන තලිය සීරුවා. ඔහු දැනගත්තා මේක රන් තලියක්. මේක නිකම්ම අරගෙන යන්න තිබුණොත් මට හුඟක් හොඳයි. හරි කපටි වෙලෙන්නේ. නමුත් ඔහු සඳහන් කළා මේ තලියේ කිසිම වටිනාකමක් නැහැ. එක වලල්ලක්වත් ඇයට දෙන්න තරම් තලිය වටින්නේ නැහැ. එහෙම කියලා තලිය බිම දාලා ඔහු පිටත් වෙනවා. තව ටික වෙලාවක් යනකොට තවත් වෙලෙන්දි කියනවා. දැරිය ආපහුත් අඬනවා. ඇයි ගෙට දුවගෙන ගිහිල්ලා මිත්තණියට කියනවා තවත් වෙලෙන්දි කියනවා. හැබැයි ඉස්සරලා වෙලෙන්දට වඩා හොඳයි වගේ. කාරුණික පෙනුමයි. අපි ඔහුටත් තලිය පෙන්නලා බලමුද කියලා. යෙහෙළියගේ තමන්ගේ මිනිබිරියගේ උවමනාව කොහොම හරි සම්පූර්ණ කරලා දෙන්න ඕන නිසා මිත්තණිය ඒ වෙලෙන්දට කතා කළා. කතා කරලා කියනවා පුතේ මේ තලිය තියාගන්න. යන්තමකින් දෙයක් හරි අපිට දීලා යන්න. වලල්ටි මේ වෙලෙන්ද තලිය අරගෙන බැලුවා. ඔහු දැනගත්තු තලිය රන් තලියක් කියලා. ඔහු ඇයට සඳහන් කළා මෑණියනි මේ තලිය වටිනාකම මේ වෙලාවේ මගේ අතේ නෑ. ඇයි කියනවා කලිනුත් වෙලෙන්දෙක් ආවා. ඒ වෙලෙන්ද මේ තලිය වටින්නේ නෑ කියලා විසි කළා. නමුත් පුතේ උඹේ පිනට මේ තලිය රන් තලියක් වෙන්නේ. ඔබ තලිය අරන් යම. මගේ මිනිබිරියට වලලු ටිකක් දියා. වෙලෙන්ද තමන්ගේ අතේ තිබිච්ච පහවලු 500ක් මෑල්ලගේ අතේ තිබ්බා. තමන්ගේ වලලු කූඩේ එහෙම්මම බිම තිබ්බා. එතනත් පහවලු 500ක වලලු තිබ්බා. ඔහු අර මෑල්ලගෙන් පහවලු 8ක් ඉල්ලගත්තා ඔරුවට දෙන්න. ඇගෙන් කහවණු අටක් ණයට ඉල්ලගෙන ඔහු වහාම ගම්පෙරට ගිහිල්ලා තොටියට කහවණු ටික දීලා මාව විතර කරන්න කිව්වා. මේ වෙලාවේ කලින් ආපු සේරි වංජි අර ගෙදරට ආයෙත් එනවා. ගෙදර මිනිස්සු රවට්ටලා යන්තමකින් මොනව හරි දීලා තලිය අරගන්න. ඔහු තලිය වටිනාකම දන්නවා. නමුත් ඇවිල්ලා අහපුවහම කලින් ආපු තවුසට තලිය දුන්නා. ඔබ වටින්නේ නෑ කියපු තලිය ඔහු අරගත්තා. කහවණු 500ක් සහ මේ වලලු ඔක්කොම දීලා. එහෙම කියහම පස්සේ ආපු වෙලෙන්දට සේරි වාණිජට ඒක දරා ගන්න බැරුව ගියා. කපටිකමක් කරන්න හැදුවේ. ඔහු ගගෙන් එතර වෙන්න ගියපු බව දැනගත්තා. මේ පුද්ගලයා එහෙමම දීවගම් ඌර දක්වාම තමන් ගාව තියෙන වලලු වලලු ඔක්කොම අර ගෙදර දැම්මා. දුවනකොට උඩ ඇඳුම් ගැලවිලා වැටෙනවා. ඌට ඒ මොකක්ම ගානක් නෑ. ගම්තෙරට ගිහිල්ලා බලනකොට කච්චපුට ඔරුවේ නැගලා
දැන් ගඟේ මැදක් විතර ගිහිල්ලා මව් අඬ ගන්න පටන් ගත්තලු ඔරු ආපහු හරවන්නේ ඔරු ආපහු හැරෙන පාටක් කහවණු ලක්ෂයක් වටින තලියේ මට අහිමි වුණා කියලා කල්පනා කර කර උණුලේ වමනේ දාලා මරණයට පත් වුණා පින්නතුනි එදා කච්චපුත තමග සමග සේරි වාණිජය ඇති කරගත්තේ මහතරක් ලොකු වෛරයක් ඒ වෛරේ දිගින් දිගටම ආවා කල්ප ගණනාවක් මේ වෛරය ආවා මහ බෝසතාණන් වහන්සේට වෛර කරලා අවස්ථා කීපයක් ඒ ශරීරයෙන් ඒ ජීවිතයෙන් නිරේත ගියා මේක අවස්ථාවන් වල අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට නිරේ ගිහිල්ලා බොහෝ නිරාදුක් විඳා. බොහෝසේ නිරාදුක් විඳලා. නැවත මනුස්ස ලෝකවල එන. නැවත පව්කම් කරන. බෝසතාණන් වහන්සේ මුණ ගැහුණු අහස පොළව නූහුලන අපරාධ කරනවා. මේ දේවදත්තයම ඒ කාලේ අපරාධ කරපුවා මොනවද පින්නතනි ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන උතුම් වූ බුද්ධත්වයෙන් බැබලි බැබලි ෂඩ් වර්ණ රශ්මි ජාලා විහිදෝ විහිදෝ සකල ලෝක සත්‍යයට අමාදරක් වගේ වැඩ ඉන්න තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතක්ෂයට පත්කරන්න කියන චේතනාව පදනම් කරගෙන දුනුවා යෙදුවා නාලාගිරි හස්තියා යෙදුවා මේ වාගේ නොඑක් උපක්‍රම යෙදුවා ඒ විතරක් නෙමෙයි තමම්ම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුව මතට මහා ගලක් පෙරළුවා එහෙම එහෙම කටයුතු කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට හානියක් කරන්න බැරි වුණ නිසා තමන් තනියම අපරාධ කරන්න නොඑක් වර උත්සාහ කළා. එහි අවසාන ප්‍රතිඵලය මේ ජීවිතයෙන්ම නිරාගිනි වෙන්න. මේ ශරීර කෝබුව අවීචයට ඇදගෙන ගියා. ඒ කියන්නේ මෙලොව ජීවත් වෙමින් සිටියදීම අවීචයෙන් ගිනි ජල් නැගිලා අරගෙන මොන තරම්නම් බරපතල අකුසල කර්ම වෙන්නේ නැද්ද වර්තමානයේ අපි කවුරුවත් දැකලා නැහැ නේ පින්තුනි අවීචයෙන් ගින්දර ඇවිල්ලා කවුරුවත් අවීචේ තරංගයක් කියලා නමුත් ඒ කාලේ පින් කරගන්නත් හරි පහසුයි හවු කරගන්නත් හරි පහසුයි ඔය දෙකටම හරි පහසුයි ඒ නිසා මහා බෝසතාණන් වහන්සේට එදා බැඳගත් වෛරය තාමත් අරගෙන ඉන්නවා. ඥාතිත්වය අරගෙන ඉපදිලා ඒ වෛරය සංසිඳන. කච්චපුතට අඬ ගැහුවට මෙතනට ආවේ නෑ. වෙච්ච පාඩුව ගැන හිතලා හදවත පුපුරලා උණුලේ වමන කළා කියලා සඳහන් කරනවා. ඒ තරම්ම කල්පනා කළා මොකද්ද මට වුණේ කියලා. ඉතින් දිගින් දිගට මේ කරුණ පදනම් කරගෙන වෛර කර කර ඇවිල්ලා අන්තිම ආත්ම භාවෙත් බුදුරජාණන් වහන්සේට වෛර කරලා ස්වකීය කයින් අවීචිටි ගියා. මොකක් නිසාද? කේන්තිය නිසා. ක්‍රෝධය නිසා. අත්විඳින්න ලැබුණ භයානක එක ඉරණමක්. ජාතක පාලි තවත් කරුණු සඳහන් කරනවා. ද්වේෂයේ පිළිබඳව සඳහන් කරනකොට. පින්නතුනි එක දුප්පත් කාන්තාවකුයි දුප්පත් පුරුෂයෙකුයි දන් දෙන්න විදිහක් නැති හින්දා තමන්ගේ එකම දුව විකුණා. දියණිය විකුණලා මේ
කිරි එළදෙනක් ගත්තා. මේ එළදෙන දවසකට තෙල් සාමාන්‍ය තෙල් නැලි කීපයක්වත් ලබා දෙනවා. අනිත් ගවයන්ගෙන් එහෙම තෙල් ගන්න බෑ. මේ දෙනගෙන් තෙල් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොවුන්ගේ ආද්‍යාශයේ ප්‍රබල නිසා, බලාපොරොත්තු හරි ඉහළ නිසා, අනුග්‍රහය නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ අයට මේ එළදෙනගෙන් හරියට තෙල් ලැබෙන බව දැනගත්ත මේ මුලාදෑනියා ඒ ගෙදර ගිහිල්ලා ගෙදර දෙන්න බය කළා. මේවා රජයට අයිති සම්පත්. කොහොමද තනියම බුද්ධි විදින්නේ කියලා. ගෙදර අයත් කල්පනා කළා. අනේ එළදෙන රජයට අයිති කියලා අරගත්තේ. අපි ආයේ කොහොමද ප්‍රණීත විදිහට දන් දෙන්නේ? එළදෙනගෙන් ලැබෙන තෙල් වලින් මේ අය මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ උදෙසා පහන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඇතුළුව මහා සංඝරත්නය උදෙසා නිතෙල් මිශ්‍ර කිරිබත් හදලා පූජා කරනවා. මේවා තමයි ඒ ධනෙන් ඒගොල්ලෝ කරන්නේ. පින්නතුනි, අර පුද්ගලයා මේ විදිහට බාධා කරලා මේ එළදෙන රජයට අයත් කියලා එළදෙන රජයට අරගෙන ගියොත් අපි දෙන්නටම ආයෙ දන් දෙන්න වෙන්නේ නැහැ. ඒක මහා පාඩුවක්. එහෙම හිතලා මේ අය අර පුද්ගලයාට හැමදාම තෙල් කාලක් දෙනවා. රජයේ තෙල් දෙන්න දුන්නොත් අපිට තෙල් ගන්න වෙන්නේ. මොහු නිහඬ කරන්නේ මොහුට තෙල් කාලක් දෙනවා. හැමදාම ඔහුට තෙල් කාල කාල දෙනවා. මේ පුද්ගලයා දවසක් පත්යන්තයක ගිහිල්ලා හිටපු නිසා තෙල් දෙන්න බැරුව ගියා. නමුත් ඔහු නැවත ඇවිල්ලා බොහෝසේ වාද කළා. තෙල් නුදුන් එකට දඬුවමක් හැටියට ඔහු තීරණය කළා. මේ අයගේ එළදෙන අරන් යන්න ඕනේ. එනිසා ඔහු එළදෙන අරන් ගියා. ඇයි ගිහිල්ලා රජයට බාර දුන්නා. රජ බිසවටත් හරි සතුටුයි. සියලු ආභරණ වලින් සැරසිලා ඒ දින ළඟට භාජනීකුත් අරන් ගිහිල්ලා දොවන්න පටන් ගත්තා. ඒක තෙල් බින්දුවක්වත් ඇගේ භාජනීයට වැටුනේ නැහැ. ඒ දින කීපයක් බොහෝසේ උත්සාහ කළා. ඇයට බැරි වුණා තෙල් ලබා ගන්න. ඇය තීරණය කළා මේ දිනගේ මුල් අයිතිකාරිය ගෙන්නවන්න ඕනේ. ඇය ගෙන්වගෙන කරුණු කාරණා කියලා එයට සඳහන් කළා තෙල් අරන් දෙන්න කියලා. දින කීපයකින් දෝල නැහැ. ඇයි කිව්වා භාජන කීපයක් ගියට. ඇය දිනගෙන් කිරි දොවන්න හදනවා වගේ ලෑස්ති වෙනකොට තෙල් කිරිලා අර සියලු භාජන කිරිලා කිරිලා ගියා. රජ දේවීට සතුටුයි, රජුටත් සතුටුයි. මේ දෙන මොවුන්ගේ ආශ්චර්ය නිසායි, මොවුන්ගේ පින නිසායි. ආගේ නිසා රජු ඔවුන්ට බොහෝම සැප සම්පත් දුන්නා. බොහෝසේ සැප සම්පත් දීලා සාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන කටයුතු කරන්නේ හුඟා අවවාද කළා. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ට හානි කරන්න උත්සාහ කරපු අර පුද්ගලයා, රජයට සම්බන්ධ පුද්ගලයා කැඳවලා ඔහු මේ දෙදෙනාගේ සේවකය බවට පත් කළා. දෙන ඔවුන්ට ලබලා දුන්නා. හැමදාම දන් දෙන්න, හැමදාම පහන් දල්වන්න, එකෙන් තෙල් අරගන්න, ඔබේ වස්තුව ඔබම අරන් යන්න. ක්‍රෝධය නිසා ඔහුට ගමත් අහිමි වුණා, ඔහුට රැකියාවත් අහිමි වුණා. ඒක තමයි ක්‍රෝධයේ හැටි.
පිනතුනේ මේ ක්‍රෝධය පිළිබඳවම කරුණු සඳහන් කරනකොට මේ මගමානවක ජාතක කතාවත් හරි වටිනවා. මගමානවක චරිතේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පාරමිතා පුරපු කාලේ දෙව්ලොව යන්න මග හදන මේ තරුණයාට යාළු 32ක් හිටියා. අපේ පින්වතුන් කරුණු දන්නවා කියලා මම හිතන්නේ. නමුත් ගමේ ඉන්න මුලා දෑනියා මේ තරුණයෝ 32 දෙනාගේ මේ උසස් ක්‍රියාව අගය කරන්න පෙළඹුණේ නෑ කවදාවත්. ඔවුන් ගෙන්නලා ඔවුන්ට යෝජනා කළේ ඇයි ඔබලා මෙහෙම කරන්නේ? ඔය තරුණ කාලේ මස් කන්න ඕනේ, පාරක් වොන්න ඕනේ, නටන්න ගයන්න ඕනේ. ඒ දේවල් කරනවා මිසක් ඒ දඬු පාලන් හදනවා, ගැව් පොකුණු හදනවා, මේ දේවල් කරන්නද තියෙන්නේ කියලා. ඔව කරන්න කල් තියෙනවා. ඉතින් ඔහු කියන දේ තරුණ පිරිස ඇහුවේ නෑ. ඔහුට වඩා තරුණ ප්‍රඥාවන්තයි. සමහරලාට පුරෝහිත බ්‍රාහ්මණයට ප්‍රඥාව ඇති. ඒකට හරි කපටි. තරුණ පිරිස තමන්ගේ අදහසට නැඹුරු නොවෙනකොට රජුවන්ට කියලා කිව්වා. රජු තරුණ පිරිස ගෙන්නලා ඇතාලව්ව පාගලා මරන්න කිව්වා. නමුත් පින්නතුනි කිසිසේත් ඒ ඇතා මහබෝසතාණන් වහන්සේ හානියක් කළේම ඔය නොයෙක් වර කරදර කරන්න උත්සාහ කරලා ඒ කිසි දෙයකින් ප්‍රයෝජනයක් වුණේ නෑ. උද ඇතාලව්ව පාගවල මරන්න හදනකොට මගමානවක තමන්ගේ පිරිසට උපදෙස් දීලා තිබුණා මෛත්‍රී කරන්න කියලා. ඔව් මෛත්‍රී විහරණයෙන්මයි හිටියේ. ඇතාට ඒ නිසා පාගන්න එන්න බෑ. වෙනත් නොයෙක් ආකාරවලින් උත්සාහ කළා. නමුත් බැරි වෙනවා. එහෙම බැරි වුණා. උත්සාහ කරලා උත්සාහ කරලා. කොයි ක්‍රමයකින්වත් මේ තරුණ පිරිසට හානි කරන්න බැරි වෙනවා මේ අතින්. අන්තිම රජුගේ ගාවට ගිහිල්ලා කීවා. මහරජ මොන විදිහටවත් මේ හස්තියා මේ පිරිස ළඟට යොමු කරන්න බෑ කියලා. රජු දැනගත්ත මෙතන මොකක් හරි රහසක් තියෙනවා. රජු ඇවිල්ලා මගමානවකට කතා කරලා අහනවා. ඇයි මේ ඇතා උඹලට හානි කරන්න දෙන්නේ නැත්තේ? මොනවද උඹලා කරන වැඩ? ඇයි මගේ රට විනාශ කරන්න කටයුතු කරන්නේ? මගේ රට මට මගේ අම්මා වාගේ එවන් රට උඹලටත් එසේම විය යුතුයි. මේ ආදි වශයෙන් රජු කරුණු දක්වනකොට මගමානවක සඳහන් කළා, මහරජයේ මගේ ගමට රටට ආදරේ නිසා, මිනිස්සුන්ට ආදරේ නිසා ඔවුන්ගේ පහසුව උදෙසා ඒ දඬු පාලන් හදමින් මාර්ග සුද්ධ කරමින් කටයුතු කරනවා මිසක් මුලා දෑනි තැන කියන බොරු අපි ළඟ නැහැ කියලා. අජිරු අන්තිමට මුලා දෑනි ගෙන්නලා මේ අයගේ සේවකයා බවට පත් කළා. මුලා දෑනිගේ ගම් ප්‍රදේශයේ මේ අය ජීවත් වෙච්ච මේ ගම් ප්‍රදේශයේ මේ අයටම ලබලා දුන්න මුලා දෑනිට මුකුත් නැහැ. ක්‍රෝධය නිසා, ඊර්ෂ්‍යාව වෛරය නිසා මුලා දෑනිට අන්තිමට මේ 30 දෙනාට බැල මෙහෙවරකම් කරන්න සිද්ධ වුණා. ආන්නේ නිසා මෙවන් කරුණු රාශිය තව මේ ද්වේෂය සම්බන්ධයෙන් පැහැදිලි කරන තැන්වල තියෙනවා. එනිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ මේ අලසකම ඉරියව්ව මාරු කරන්න තියෙන අකමැත්ත, අනුට්ඨිතාව සහ ද්වේෂය කියන කරුණු කවදාවත් අපට සුගතිය සඳහා මඟ පෙන්වන්නේ නැහැ. පිටු පිරිහීමට දුගතියටමයි මඟ කියන්නේ. ආන් ඒ නිසා ඒක තේරුම් අරගෙන අලසකම, ද්වේෂය නැත්නම් මේ ක්‍රෝධයෙන් මිදින කටයුතු කරන්න. සසර පුරාම අලසම වෙන්න, ක්‍රෝධ සහගත බව අපිව පීඩාවට පත් නොකරන්න ඕනේ කියලා හිතලා උතුම් ධර්ම දානානිසංසය, උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය, මේ පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.